හිතලා අවදි කරගන්න තමයි මනස සම්මිතාත මේ රටේ මේ සිංහල කියන ජාතිය විශේෂයි විශ්වයේ තියෙන යම් දෙයක් සම්මිතා ගණින් ලබා මට දුකබල ගන්න තියකයි මේ විශ්ව ශක්ති පැත්ත මම හොඳට දන්නවා කියන්නේ ගොඩක්ම දන්නේ නැහැ හොඳටම පරතරයට දන්නේ නැහැ මාත් හොයමින් යන ගමන් තමයි මේ කරන්නේ නමුත් යමක් දන්නවද නැද්ද ඒ තුල තමයි උඹලා හොඳ නොවෙන ලෙඩ හොඳ වෙන්නේ නොපෙන්නේ නැහැට මෙතන පේන්නේ මේ විශ්වයේ යම් දෙයක් එකතු කරලා උඹලට දීලා මගේ ආයුධ අඩු වෙනවා එතනදී මගේ ආයුධත් අඩු කරන් තමයි මේ දාත්තේ මම උඹලට ඔය බලන්නේ නමුත් උඹලට අගයක් තියනවද නැද්ද තමයි තෝ පිටා කි මන්නේ දන්නේ හරි ලෙඩ කොඳ වුණොත් මට වැඳුම් පිටුම් ගේන්න එපා කල්පනා කරපන් උඹලා මට වැඳා කියලා ඇති පළක් නැහැ උඹලට පළකුත් නැහැ මට පළකුත් නැහැ මොකද උඹලා වැඳා කියලා මට පොඩි සතුරක්වත් නැහැ වැඳුම් පිටුම් එපා උඹලගේ ලෙඩක් හොඳ වුණාම හොඳ නැති වුණාම මං හොරා කියලා මතරලා දාපල්ලා හොඳ වුණා යමෙක් හිතපල්ලා ඒතකොට මේක කියපු දේ තුල ඇති විස්මිත දේ කියලා ආන් ගනිල්ල මං කියපු දේ විස්මිත බව උඹලා ටක් ගාලා මනසට අරන් කල්පනා කරපල්ලා මං මොනවද කිව්වේ බොහොම කෙටියෙන් කියලා තියෙන සිරප්පු අතරපල්ලා අවුවට වැඩියෙන් ඉඳපල්ලා ඔය ටික නේද මං කියන්නේ ඔන්න ඔය දෙක ඊට පස්සේ ටක් ගාලා කරන්න බලපල්ලා කෙරුවල්ලා බලපල්ලා සතිය මාස දෙක යනකොට අම්මේ දා උඹලට ලැබෙන සුවය බාද ඉඳලා නැහැ ඈ දෙපතුල් බිම තියලා ඇවිදලා බලපල්ලා අම්මේ දාතේ පොළවේ පය ගහලා ඇවිදලා බලපල්ලා ඒ ලැබෙන ගුණේ අම්මේ දාතේ විස්මිතයි මම විඳින එක කියන්නේ අවුරුදු 3ක් මම විඳිනවා මම ඒක දකින්නවා දැන් අවුරුදු 3කට ඉඳලා මම සෙරප්පු දාගෙනම හිටියේ චූටි කාලේ නැතුව හිටියා ඊට පස්සේ දාගෙන හිටියා ඉතින් තේරුම් ගන්නේ අනිත් එක තමයි ගෙදර පෑන් එක අවශ්‍යතාවය අඩු වෙනවා අම්මේ දාතේ අපි අවුවත් එක වැඩිපුර ගත කරලා පොළවේ පය ගහලා ඇවිදිනකොට මගේ ජීවිතේ මං කියන දැම්වරෙලා ගෙදර පෙන්නන්ද ලොකු අර තියෙන නැවුවලට ගන්න ලොකුම පත පෑන් එකක් තියෙනවනේ බර ගානක් නේද ඒකත් ලොකුම එක ලංකාවේ දැන්ට තියෙන ලොකුම පෑන් එක මං ආන් ගෙදර ගෙනත් තියන් ඉන්නවා ඒකයි ඊට පහල ටේබල් පෑන් නේ මොකද ස්ටෑන් පෑන් නේ ස්ටෑන් පෑන් දෙකම තියෙනවා මේ දාතේ මං පාවිච්චි කරා මට මේ පෑන් දෙකම ඕන නිදා ගන්න ඇයි මං ඒ වෙලාව අහුව එක හිටියේ නැහැ මං දන්නේ නැහැ නේ මෙව්වා ඒ වෙලාවේ එතකොට අර පෑන් දෙකම ඕන මේ දාතේ නැත්නම් මට නිදා යන්න කියලා හිතන්නත් බෑ ඒ තරම් ඒ දෙක අවශ්‍යතාවයක් වුණා ඇයි වෙදකම් කරලා මේ වෙද්දී ශක්තිය කියද්දි මගේ ඇඟේ හීට් වැඩි අන්න අර කවච්ච වුණා. උඹලා පිළිගන්නවද මේ තාතේ දැන් සිවිලින් පෑන් එකේ දෙකට නැත්තම් තුන්ට තමයි පවුල දාන්නේ. ඒත් මොකද දාන්නේ? අර පොඩි පෑන් එක සිවිලින් පොඩි පෑන් තියෙනේ මං. අන්න ඒක තුල දෙකට හරි තුන්ට හරි දාලා තමයි මං නිදියන්නේ. ඒක අවශ්‍යත් නෑ. දරුවන්ට අවශ්‍ය වෙලා තියෙනවා. එයි. දරුවන් අත අර පෑන් වලටම තමයි ජීනිච්චේ. ඈ එතකොට මට මේ පෑන් එක අවශ්‍ය නැති වුණේ කොතෙන්ද කියලා කවුද දන්නේ? ඈබා එතර කාලයක් ෆෑන් දෙකක් ඕන වෙලා එකක් මැදින් තව එකක් ගේන්නේ ඊට අමතරව දැන් එන්න මේ වගේ අර සිංගර කේද කොහෙද තියෙනවා කූල් ෆෑන් එක ආ ඒකත් තිබ්බා ඔය තුනම තිබ්බා අවුවට මං යද්දී අවුවට ගත කරන්න ගත්තා බොහොම කෙටි කාලකින් අයින් වෙනවා කූල් ෆෑන් එක ඉතලම අයින් වෙන නෑ ලොකු මහ පතේක අයින් වෙන්නේ ඊගාවට අනික අයින් වෙනවා ඔන්න ඊගාවට කූල් තිබ්බ ෆෑන් නැත් අයින් වෙනවා එහෙනම් උඹලගේ බුද්ධියට දෙයක් ගනින්න ඈ අවුවෙන් ඈත් වුණාට පස්සේ අපිට තමයි මේ ලෙඩ වැඩි ගස් තුනක් ගනිල්ලා ගස් තුනක් අරගෙන එකම විදිහට තියෙන ගස් තුනක් අරන් ගේ ඇතුලෙන් තියපල්ලා උඹලට උඹලගේ ශරීරය ගැන බලා ගන්න ඕන නම් ගස් තුනක් අරගෙන එකම විදිහට තියෙන ගස් තුනක් අරන් එකක් ගේ ඇතුලෙන් තියපල්ලා එකක් ගේ ඇතුලෙන් එළියෙ මාරු මාරු තියපල්ලා එකක් එළියෙම තියපල්ලා ටික මාස පහයකින් බලද්දි මොකද්ද වෙලා තියෙන්නේ උඹල ඉතින් ඈ ගේ ඇතුලේ එක මැරිලා එළිය තිබ්බ එක ගේ ඇතුලේ එළියනොයි තිබ්බ මාරු මාරු තිබ්බ එක ඈ සාමාන්‍ය එහෙනම් උඹලගේ ශරීරේ කොතනද අයිතියක් මේ තාත්තේ? ඒ ගාඩ ලෙඩක් හැදිලා ඉඳලා නේද ඒක අඩපණ වෙන්නේ? එහෙනම් උඹලටත් මේ මොකද වෙලා තියෙන්නේ? උඹලගේ ගමනත් අඩපණ වෙලා ජීවිතය අඩපණ වෙලා ඉවරයි. අර ගස් තුනට උඹලගේ ශරීරය සම කරපල්ලා. නියතයි යොතනට තමයි ගැලපෙන්නේ. උඹලට මේක අත්හදා බලලම තමන් තුලින්ම අවබෝධය දැකපල්ලා තමන්ම කරලා බලපල්ලා ගේ ඇතුලේ එකක් එක මල් පැලයක් තියපල්ලා එකක් එළිය තියපල්ලා එකක් ගේ ඇතුලේ එළිය මාරු මාරු තියලා උඹලම මේක බලපල්ලා. ඒ බලලා උඹලගේ ශරීරයටත් මේක නේන්න වෙන්නේ කියලා පුළුවන් නම් උඹලට අල්ලගන්න අන්න එදාට උඹලා දිනු. ඒ තාක් උඹලට දිනන්න බෑ. උඹලා මන් දන්නවා මෙතන තව බොහොම කෙටි දුරයි. තව අවුරුදු 5ක් වැඩි නන්නත් ආර ලෙඩ ගණනාවකට උඹලට මුණ දෙන්න වෙනවා. බර පන්තිය ලෙඩ වලට මුණ දෙන්න වෙනවා. උඹලා හොයන සල්ලි මදි වෙනවා ඊටවත් මොනවටද? බේත් වලට. ඉතින් උඹලගේ අතේ තියෙන්නේ මේක දරුවන් අවුවත් එක ගත කරපල්ලා වැලිමැටි අත ගන්න දීපල්ලා ප්‍රතිශක්තිය හොඳටම තියෙනවා වැලිමැටි අත ගන්න එකේ. ඈ මහපොළු අතපත කාලේ ඉඳ දීපාලා ප්‍රතිශා ශරීර ප්‍රතිශක්තිය උඩරේ මෙතන තියෙනවා. දරුවෝ දම්මන්න එපා පුඩි කාලේ මේ දරුවන්ට. මංගාවට එනවා අවුරුදු 3 4 හොඳට හිටපු දරුවෝ කකුල් ඇදෙනවා. ඇයි? අම්මලා දාන සරප්පු දෙනා ඊට කාලෙන් කාලේ එක එක ඔය මාරු කරනවා නේ.
මගේ තිබ්බම් මිදාද පහුගිය කාලේ මම ඒක නොදන්න කාලක වෙච්ච එක රසයක් කියන්නම් උඹලට මට අහුවෙච්ච සිරප්පු දාදියම් මිදාද සමහර සිරප්පු වර්ග දාදි මගේ මේ හරිය රිදෙන්න ගත්තා මං ඊට පස්සේ ඒක අතහැරලා ඒක මේක අත්හදා බැලීම අකත් කරේ නැහැ මොකද මට ඒක රිදෙනින්ද ඒක අයින් කරා ආයෝම වැරදිලා හරි ඒක දාගත්තාම මට අරගෙන යනවා තවත් දෙක තුනක් ඇතුළත මේ ළඟකදී මම මේ ඔක්කොම හොයා ගන්නකොට මං ඒක මට මතක දෙනවා ආ මෙහෙම දෙයක් මට වුණා නේ සිරප්පු වර්ග මං දාන්නේ නැහැ නේ මට දාන්න බෑ මිදාද පොල්ගත් තියෙන බාට දෙක පොල්ගත් තියෙන නිකන් ෆ්ලැට් පාට දෙක තියෙනවනේ මට දාන්න බෑ ඩියටයි එකනේ දාන්න බෑ මොකද මෙන්න මේ කකුලේ මේ හැරි රිදෙනවාමයි දවස් දෙක තුනක් දැම්මොත් බොහෝ දුරට රිදෙනවා ඕනනම් උඹලා වරෙල මගේ කකුල් දෙක දැන් චෙක් කරලා ඵලයල්ලා මං දවස් තුනක් හරි හතරක් හරි දාලා පෙන්නන්නම් උඩරේම සතියක් ඇතුළත මගේ කකුල් රිදෙමෙනවාමයි ඒක මානසිකලේ දන්නේ මෙයා නැත්නම් මේ දන්නේ ඔක මනසෙන් හිතලා වෙන දෙයක් කියලා නෑ ඒක මාත් නොදැනුවත්වම රිදෙමෙන එකක් ඒකනේ එතන මං දකින්නේ මං දන්නවනේ ඒක වුණා කියලා තේරුම් ගන්න ඉල්ලම් මේ තාත්තේ ඔය ඒකින් එක මාරු කරන්න යන්න එපා උඹලගේ මේ ඉන්දියන් වලට බර පන්තියෙන් බලපාන්නේ ඕව මට තේරෙන්නේ නැහැ උඹලා වගේ බුද්ධිමත් ජාතියකට මේවා කියලා දෙන්න මා වගේ මන්ද බුද්ධිගේ ඉන්නවා නම් මේක ගනිල්ලා බුද්ධිමත් වතර ගනිල්ලා වෙනස්සට